තාරුස් කැෆේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි රසවත් දෙලුම් ජූස් එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි ඉස්සෙල්ලාම දෙලුම් ඇට ටික ලේසියෙන් ගලවගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පෙන්නන්නම්. මේ විදිහට මේ පැත්තෙන් මේ කෑල්ල ඉස්සෙල්ලා කපා ගන්නවා. ඊළඟට මේ ධාර තියෙන තැන් වලින් මේ විදිහට පිහියෙන් පොඩ්ඩක් පලා ගන්න. ඊළඟට අපි මේ මැදින් පොඩ්ඩක් මේ විදිහට අයින් කර ගන්නවා. ඔයාලට පේනවා, එතකොට ධාර වලිනුත් කැපිලා තියෙන්නේ. දැන් මේක නිකම්ම අතින් පලා ගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් අපිට තියෙන්නේ මේ ඇට ටික ගලවලා භාජනයකට දාගන්න. මේ තියෙන්නේ දැන් අපි මේ ඔක්කොම ටික සුද්ධ කරගත්තා. මේ එක දෙලුම් ගෙඩියක ඇට තමයි තියෙන්නේ. දැන් අපි මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. අපි දැන් මේකට සීනි බොම පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් සීනි දාන්න එපා. අපි බීම දෙකක් තමයි මේ හදාගන්න යන්නේ. අපි දැන් සීනි තේ හැඳි එකහමාරක් වගේ තමයි මේ දාගත්තේ. ඊළඟට අපි ලුණු බොම පොඩ්ඩක් එකතු කරනවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඊළඟට අපි ඇට වැහෙන ගැනට වගේ වතුර එකතු කරගත්තා. ඔයාලා මේ වගේ පොඩ්ඩක් එකතු කරලා බ්ලෙන්ඩ් කරාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට තව වතුර එකතු කරගන්න. දැන් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත දෙලුම් ජූස් දෙක. අපි වතුරත් තව පොඩ්ඩක් එකතු කරගත්තා. සාමාන්‍යයෙන් දෙලුම් ගෙඩියකින් මේ වගේ විදුරු දෙකක් තමයි හදාගන්න හොඳ, නැත්නම් දියරසක් එන්න බලනවා. ඒ වගේම දෙලුම් කියන්නේ ගොඩක් ගුණ පළතුරක්. ස්නායු පද්ධතිය ආබාධවලට, මොළයේ වර්ධනයට, මේ හැම දෙයකටම ගොඩක් ගුණයි. ඉතින් ඔයාලත් මේ විදිහට රසවත් දෙලුම් ජූස් එකක් හදලා බලන්න. ඉතින් මේ වගේ තව රසවත් කෑම බීම හදන හැටි බලන්න අපේ channel එකට subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.